ආයිබෝවන් සුබම සුබ දෑසනක් ඒ වගේම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සෑම දෙනාටම අද ක්‍රිස්තු වර්ෂ 2017 වූ නොවැම්බර් මාස 30 වන බ්‍රහස්පතින්දා උදෑසන හිරු උදාවනම් 6:07ට සවස හිරු බැසීම සටන් වල තිබෙන්නේ 5:52ට උදුවප් මාස පුර 11වක තිතිය තමයි අද දවස පුරාවටම පවතින්නේ බුදට අයත් රේවතී නැකත සවස 4:27 දක්වා පවතිනවා ඉන්පසු කේතුට අයත් අස්විද නැකත ලැබීමට නියමිතයි. අද දවසේ මරුසිරින දකුණ නිසාවෙන් ඔබ කරන කියන සියලුම ශුභ කටයුතු උතුරු දිශාව බලා කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. සවස 2:27 සිට සවස 2:52 දක්වා කාලය නම් රාහු කාලයට වෙන් වෙලා තිබෙන්නේ. රාහු කාලයේ මගහරවල කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ග්‍රහලෝවේ ග්‍රහමාතා වන සඳුගේ මේෂ රාශි ගතවීමත් අද සවස 4:27 සිදුවීමට නියමිතයි. මෙකී ග්‍රහ සිත්තම තුල ඔබේ ලග්නෙන් ලග්නයට කොයි වගේ ඉරණමක් තිරණ කරයිද යන වග අපි දැන් විමසලා බලමු. රාශි චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති අඟහරු ලග්නෙන් හත්වැන්න වූ විවාහ ස්ථානගතව ගමන් කරන ඒ බ්‍රහස්පති සංයෝගයල පවතිනවා. ඒ වගේම තමයි දිනේට අධිපති නැකත හිමි බුධ ලග්නෙන් නමවැන්න වූ පුණ්‍යස්ථානගතව ගමන් කරන්නේ සෙනසුරු සමග සංයෝග වෙලා. උන්න මේෂ ලග්නයේ අද දවසේ ඔබ හිතාගෙන පතාගෙන ඉන්න ආකාරයට තමගේ කටයුතු සාර්ථක කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. බොහෝ විට අන් අයගේ සහයෝගය තමට නොවැඩුවම ලැබෙන දවසක් ලෙසිනුත් හඳුන්වන්න පුළුවන්. ආගමික නායකාදීන්ගේ ඇසුර නොවැඩුවම ලැබෙන දවසක්. ඒ වගේම තමයි ආගමික කටයුතු සහ සංවිධානය කරන්න වන්දනා ගමන් ආදී සහ සංවිධානය කරන්න අද දවසේ මේෂ ලග්නයේ හිමියන් ප්‍රමුඛස්ථානයගෙන කටයුතු කරන දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. සෙම් රෝග පීඩා අහිතකර බලපෑම් ඇති කිරීමේ ඉඩකඩ පවතින නිසා අවේලාවේ ස්නානය කරන්න මේෂ ලග්නයේ උපන් ඔබ හිතන්නවත් එපා. ඒ වගේම තමයි ලග්නෙන් 4 රාහුගේ ගමන සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අසල් වාසීන් සමග සාමූහික කටයුතු වල නිරත වෙද්දී ඉවසීම උපේක්ෂා සහගත බව ප්‍රගුණ කරගන්නා තරමට තමයි අද දවසේ තිබෙන අවහිරතාව ඔබට මගහරවා ගැනීමේ ශක්තිය ගෙන දෙන්නේ. ඒ නිසා ඔබට හැකියාවක් තිබෙන උදෑසනම ලානිල් පැහැති වන්නු සැරසෙන්න කොඹ වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාලා දවසේ කටයුතු ආරම්භ කළ බලන් වාසනාවන්ත දවසක් තමයි මේෂ ලග්නය උපන් ඔබට මේ උදා වෙලා තියෙන්නේ. දෙවන රාශිය වෘෂභ ලග්නය උපන් ඔබේ ලග්නාධිපති සිකුරු ලග්නෙන් 7 විවාහ ස්ථානගතව ගමන් කරද්දී අඟහරු සහ බ්‍රහස්පති ලග්නෙන් 6 රෝගස්ථානගතව සතුරු ස්ථානගතව ගමන් කරද්දී දිනේට අධිපති නැකත හිමි බුධ ලග්නෙන් 8 බාධක ස්ථානගතව ගමන් කරනවා. ඒ වගේම තමයි ලග්නෙන් 12 වෑස්ථානයට තමයි සඳුගේ ප්‍රවේශ වීමත් සිද්ධ වෙන්නේ. සෙනසුරු ලග්නෙන් 8 ගමන් කිරීම නිසාවෙන් ලග්න අෂ්ටම ඒරාෂ්ටක තත්වයක් වෘෂභ ලග්න හිමියන්ට උදාව පවතින බව අමතක කරන්න එපා. බොහෝ විට අද දවසේ ඔබ කරන කියන කටයුතුල බුද්ධිමත් භාවයට වඩා හැඟීම් ආදීන මුල්තැන ස්වභාවයන් තමයි ඉතාමත් ඉහළ මට්ටමක පවතින්නේ. අනුවනකම් බව දැන දැනත් අනුවනකම් කරන ආකාර වෘෂභ ලග්නියගේ නිරූපණය වෙනවා. ඒ නිසා උදෑසන සිටම බුද්ධිමත් ලෙසින් තීදු තීරණ ගැනීම බුද්ධිමත් බවෙන් යුතුව කටයුතු සම්පාදනය කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි තමගේ කටයුතු වලට සෞඛ්‍ය තත්ත්වයන් අවහිර වන ආකාර තමයි අද දවසේ ගෙන දෙන්නේ. නිදන්ගත රෝග පීඩා උත්සන්න වීමේ ඉඩකඩ ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. තෙල් හා සීනි සහිත ආහාර පාන පාලනයෙන් යුතුව ගත්තොත් අද දවස ඔබට සාර්ථක දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. තුන්වන රාශිය වූ මිතුරු ලග්නය උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධටම තමයි අද දවසේ වැඩි කාලයක් නැකතේ හිමිකාරීත්වය තිබෙන්නේ. එකී බුධ ඔබේ ලග්නෙන් 7 වූ විවාහ ස්ථානගතව ගමන් කරන්නේ සෙනසුරු සමග සංයෝග වෙලා. විශේෂයෙන් අද දවසේ මිතුරු ලග්නය උපන් ඔබට තමන්ගේ කටයුතු වගේම අන් අයගේ පවුලේ අයගේ කටයුතු වෙනුනොත් වැඩිපුර වෙහෙස මහන්සි වීම ඇති කරනවා. පවුලේ සමගිය සහජීවනයේ චිරජීවනයේ වර්ධනය කරගන්න මිතුරු ලග්නියන්ට තිබෙනා වූ ග්‍රහ සිත්තම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි පවුලේ අය සමග සතුරු සාමිච්චය දෙන්න ඔවුන් සමග ප්‍රිය සම්භාෂණ උත්සව අවස්ථාවලට සහසම්බන්ධ වීමේ ඉඩකඩ ලැබෙන නිසා පවුලේ සමගිය සහජීවනයේ ඉතාමත් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමේ ඉඩකඩ මිතුරු ලග්නියන්ට නිර්මාණය වෙලා පවතිනවා. විවාහදී කටයුතු ප්‍රමාද වූ මිතුරු ලග්නියන්ට වැඩිහිටි ආදීන්ගෙන් ප්‍රබද මංගල යෝග උදා කරන දවසක් ලෙසිනුත් අද දවස හඳුන්වන්න පුළුවන්. රැකී රක්ෂාසිත අර්බුදකාරී වටපිටාවක් පසුගිය දින කීපය තුළ තිබුණා නම් අන්නේ තත්ත්වයන් निराකරණය කර ගැනීමේ ඉඩකඩත් මිතුරු ලග්නියන්ට පැවතීම ඉතාමත් සුබයි. උදෑසනම රන්වන් පැහැයෙන් සැරසිලා දවසේ කටයුතු දියච්චරන් අනිවාර්යයෙන්ම ඔබේ කටයුතු වල සාර්ථකත්වයේ පහසුවෙන්ම ළඟා කර ගන්න පුළුවන්. හතරවන රාශිය වූ කටක ලග්නය උපන් ඔබේ ලග්නාධිපති සඳු
ලක්නේ 9 වැන්න වූ පුණ්‍යස්ථානගතව ගමන් කරමින් සිට අද ඔබේ ලක්නේ 10 වැන්න වූ රැකියා ස්ථානයට ප්‍රවේශ වීමට නියමිතයි. ඒ වගේම තමයි දිනයට අධිපති නැකත හිමි බුද සෙනසුරු සමග සංයෝග වෙලා ලක්නේ 6 වැන්න වූ රෝග ස්ථානගතව සතුරු ස්ථානගතව ගමන් කිරීම කටක ලක්නේ උපන් ඔබ ඉතාමත් කල්පනාකාරී වීම තමයි වැදගත් වෙන්නේ. රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර ආදියට අනපේක්ෂිත සතුරු කරදර බාධා මතුවීමේ ඉඩකඩ පවතින නිසා ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට සහ සම්බන්ධ වෙන කටක ලක්න හිමියන් තමන්ගේ ශක්තියින් පිළිබඳ පුහුණුවක් ලැබලා ඒ තත්ත්වයන් වලට සහභාගී වුණොත් තිබෙන අවහිරතාව ඔබට පහසුවෙන් මගහරවා ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. ඒ වගේම තමයි දෙමාපියන්ගේ යම්කිසි ලැබීම් වල දුර්වලතාවයන් පැවතුනා නම් ඒ තත්ත්වයන් निराකරණය කරගන්න පුළුවන්. සවස් භාගයේ තිබෙනා ග්‍රහසිත මිතාමත් වැදගත්. උණ ප්‍රතිශාව වැනි බෝවන රෝග පීඩා ව්‍යාප්තිය තමයි අද දවසේ කටක ලක්න හිමියන්ට තහිත කරතා ගෙන දෙන්නේ. හැකියාව තිබෙනා උදෑසනම ජලජ ජීවීන්ට ආහාර ස්වල්පයක් දන් දීලා දවසේ කටයුතු ආරම්භ කරන් වාසනාවන්ත දවසක් බවට කටක ලක්නේ උපන්න ඔබට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. පස්වන රාශිය වූ සිංහ ලක්නේ උපන්න ඔබේ ලග්නාධිපති රවි ලක්නේ 4 වැන්න වූ ගෘහස්ථානගතව ගමන් කරන්නේ. ඒ වගේම තමයි ලක්නේ 12 වැන්න වූ වෑයස්ථානගතව රාහුත් ලක්නේ 6 වැන්න වූ රෝගස්ථානගතව කේතුගේ ජමන සිද්ධ වෙද්දී දිනයට අධිපති නැකත හිමි බුධ ලක්නේ 5 වැන්න වූ විද්‍යාස්ථානගතව පූර්ව පුණ්‍යස්ථානගතව ගමන් කරන්නේ සෙනසුරු සමග සංයෝග වෙලා. විශේෂයෙන් අද දවසේ සිංහ ලක්නේ හිමියන්ට තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න තිබෙනා වූ ග්‍රහ බල සිත්තම ඉතාමත් ඉහළ මට්ටමින් ඉවහල් වෙනවා. තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ වගේම කායික ශක්තිය නොලින් කරනු ලබන කටයුතු වල අති සාර්ථකත්වයේ අත්විඳීමේ ඉඩකඩ සිංහ ලක්නීමයන්ට එදී පවතින බව අමතක කරන්න එපා. ඔබ නීතිඥ වෘත්තියකට උපදේශන වෘත්තියකට වගේම ක්‍රීඩා කටයුතු වල සහසම්බන්ධ කෙනෙක් නම් අද දවසේ ඔබගේ ජයග්‍රහණ වළක්වන්න නම් කාටවත් බැරි වේවි. ඒ වගේම තමයි ආගිය තැන කැපිපෙනීමේ ගති ලක්ෂණ ගෙන දෙනවා. නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීම ඉඩකඩක් තිබෙනවා. අමතක කරන්න එපා බොහෝ විට තමාගේ කටයුතු වලට වඩා අන් අයගේ කටයුතු වලින් වෙහෙස මහන්සි වීම නිසාවෙන් පවුලේ සමගිය සහජීවනයේ තදබල අවහිරතා මතු කිරීමේ ඉඩකඩ තමයි තිබෙන්නේ. පිටකොන්ද ආශ්‍රිත අස්ති ආශ්‍රිත රෝග පීඩා ගෙන දීමේ ඉඩකඩ තිබෙන නිසා තෙත සහිත ස්ථාන වල ගෙවන් කරද්දී සිංහ ලක්නේ උපන්න ඔබ ඉතාමත් කල්පනාකාරී වුණොත් තිබෙන අවහිරතාව ඔබට පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. හැකියාවක් තිබෙනම් සූර්ය පිරිත ජයපිරිත වරක් හෝ සජ්ජායනා කළා, සූර්ය පිරිත ජයපිරිත වරක් හෝ ශ්‍රවණය කළා, රෝස පැහැති වර්ණෙන් සැරසිලා දවසේ කටයුතු දියච්චරන් ශුභම ශුභ දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. හයවන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධටම තමයි අද දවසේ නැකතේ හිමිකාරිත්වය දරන්නේ. එකී බුධ ලග්නෙන් 4 වැන්න වූ ගෘහස්ථානගතව ගමන් කරන්නේ සෙනසුරු සමග සංයෝග වෙලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම රාහුගේ සහ කේතුගේ ගමනත් අද දවසේ කන්‍යා ලග්න හිමියන්ට ඉතාමත් ශුභ තත්ත්වයන් තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. යෝගකාරක සිකුරු ලග්නෙන් 3 වැන්න වූ වික්‍රමස්ථානගතව ගමන් කිරීම තුළ අද දවසේ ඔන්න කන්‍යා ලග්න හිමියන්ට පසුගිය දින කීපය තුළ තිබුණා වූ අවහිරතා මගහරව ගන්න තිබෙනා වූ ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. අතරමඟ නවතා දමා තිබූ කටයුතු අතහර දමා තිබූ කටයුතු නවතාවයකින් යුතුව ආරම්භ කරන්න කන්‍යා ලග්න හිමියන්ට අවශ්‍ය ග්‍රහ බල ශක්තිය නිර්මාණය වී පවතින බව අමතක කරන්න එපා. ඔබ කාර්මික තාක්ෂණික අංශවල අධ්‍යාපන ලබන කෙනෙක් නම්, ඔබ කාර්මික තාක්ෂණික අංශවල ව්‍යාපාර ආදී කටයුතු කරන කෙනෙක් නම් අද දවසේ ඔබගේ ලාභ ප්‍රයෝජන ඉතාමත් ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න තිබෙනා වූ ග්‍රහ බල ශක්තිය ඉවහල් වෙනවා. ඒ වගේම තමයි ප්‍රේමයේ ආලයේ ආශ්‍රිත ස්ථිර තීඳු තීරණ ගන්න නම් අද දවසේ කන්‍යා ලග්නයේ උපන්න ඔබට හිතකර වටපිටාවන් නෙමෙයි ගොඩනගලා තිබෙන්නේ. ඒ පිළිබඳව ටිකක් බුද්ධිමත් ලෙසින් හිතලා මතලා දවසේ කටයුතු දියච්චරන් හැකියාවක් තිබෙනා උදෑසනම කොහොඹ වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාලා දවසේ කටයුතු දියත් කරොත් වාසනාවන්ත දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. එකී සිකුරු ලක්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව ගමන් කරද්දී ලක්නගතව බ්‍රහස්පතිගේ ගමන දක්නට පුළුවන්. ඒ වගේම තමයි ලක්නෙන් 3 වැන්න වූ වික්‍රමස්ථානගතව සෙනසුරුගේ ගමන ඇති කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි දිනේට අධිපති නැකත හිමි බුද ලක්නෙන් 3 වැන්න වූ වික්‍රමස්ථානගතව ගමන් කිරීම ඉතාමත් යහපත්. බොහෝ විට තුලා ලග්න හිමියන්ට අද දවස තුල තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න
කොතරම් කරදර බාධා එල්ල වුණත් අන්නේ කරදර බාධා මැඩගෙන ඉදිරියට මේ ශක්තිය ගෙන දෙනවා. කරන කියන කටයුතු වගේම අලුතින් කරන්න බලාපොරොත්තු වෙන කටයුතු වලත් සාර්ථකත්වයක් තින්දීමේ ඉඩකඩ තුලා ලක්න හිමියන්ට එදී පවතින බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි මව් පාර්ශ්වී අසනීප තත්ත්වයන් වෙනුවෙන් සවස් කාලය වන විට වෙහෙසකර ගමන් බිමන් බහුල කරනු ලබන දවසක් වීම නිසාවෙන් කටයුතු සම්පාදනය කරදී සමබර ලෙසින් කටයුතු දියත් කරොත් තිබෙන අවහිරතාව ඔබට පහසුවෙන් මගහරව ගැනීමේ ශක්තියින් පවතිනවා. උදරාගත උෂ්ණාධික රෝග පීඩා බහුල කිරීමේ ඉඩකඩ තිබෙන නිසා නිසි වේලාවට වගේම පාලනයෙන් යුතු ආහාර පාන ගත්තොත් තුලා ලක්ෂණය උපන්න ඔබට සාර්ථක දවසක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. හැකියාවක් තිබෙන ළඟම ඇති විහාරස්ථානයකට ගිහිල්ලා හඳුන් කුරු දල්වන වාජන පිරිසිදු කරලා සුදු වැලි අතුරවල දවසේ කටයුතු වලට ආශිර්වාද ළඟා කරගන්න. ඉතාමත් සුබ දවසක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. අටවන රාශියෝ උච්චික ලක්ෂණය උපන්න ඔබේ ලග්නාධිපති අඟහරු ලක්ෂණ 12 යන වෑස්ථානගතව ගමන් කරන්නේ. ඒ වගේම තමයි ලග්නගතව සිකුරුගේ ගමන සමග ලග්නාධිපති සහ සිකුරු අතර පරිවර්තන යෝගිකුත් එදී පවතින බව අමතක කරන්න එපා. ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව සෙනසුරු සහ දිනේට අධිපති නැකත හිමි බුධගේ ගමන දක්නට පුළුවන්. ලග්නෙන් 11 යන වූ අයස්ථානගතව රාහුගේ ගමන නිසාවෙන් විශේෂයෙන් උච්චික ලග්න හිමියන්ට තිබෙන්නා වූ කරදර බාධා වලින් මිදිලා මදක් අස්සසිල්ලක් ලබන්න පුළුවන් දවසක් තමයි උදා වෙලා පවතින්නේ. කරන කියන කටයුතු වලට අන් අයගේ සහයෝගය නොමදවම ලැබෙන දවසක්. ඔබ ව්‍යාපාරාදී කටයුතු කරනු ලබන කෙනෙක් නම් අද දවසේ ඔබගේ සේවක සේවිකාදීන්ගෙන් ඔබගේ ලාභ ප්‍රයෝජන ඉතාමත් ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න නොමද සහයක් ලැබෙන බව අමතක කරන්න එපා. ප්‍රේමයේ ආලය ආශ්‍රිතව වැඩිහිටියාදීන්ගේ යම් යම් දුර්වලතා දෝෂ දර්ශනකාරී තත්වයන් මතුවීමේ ඉඩකඩ තිබෙන නිසා ඉවසීම උපේක්ෂා සහගත බව ප්‍රගුණ කර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. සෙම් රෝග පීඩා පපුවට අහිතකර බලපෑම් ගෙන දෙනවා. ගංගා එළදොළ ආශ්‍රිත ස්නානය කිරීමවලදී ඉතාමත් චල්පනාකාරී වීම වැදගත්. තවමත් සෙනසුරුගේ ලග්නේ රාෂ්ටක තත්ත්වය අවසාන කාලයේ පරිච්ඡේදයේ පසු කරන බව අමතක කරන්න එපා. වැටීම් තැලීම් කැළලි සහිත තුවාල සිදුවීමේ ඉඩකඩත් ඉතාමත් ඉහළ මට්ටමක පවතින්නේ. මෝරපිරිත ජයපිරිත උදෑසනම වරක් හෝ සජ්ජායනා කළා. මෝරපිරිත ජයපිරිත වරක් හෝ ශ්‍රවණය කළා. දවසේ කටයුතු දියත්චරන් සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. නමෝන රාශිය වූ ධනු ලග්නය උපන් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නෙන් 11 වැන්න වූ අයස්ථානගතව ගමන් කරන්නේ අඟහරු සමග සංයෝග වෙලා. අඟහරු 11 වැන්නේ ගමන් කරනවා කියන්නේ ප්‍රබල ධනයෝගයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔන ලොතරැයි වාසනාවක් ආදී උරගා බලන්න ධනු ලග්නය උපන් ඔබ අමතක කරන්න එපා. ඒ වගේම තමයි දිනයට අධිපති නැකත හිමි බුධ ලග්නගතව කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව ගමන් කිරීම දැනුම හැකියා දක්ෂතා වර්ධනය කරගන්න ඉතාමත් යහපත්. තරඟකාරී කටයුතු වලින් ඉහළ ජයග්‍රහණත් කරගන්න ධනු ලග්නිමියන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඒකාන්තයෙන්ම ළඟා කර ගැනීමේ ශක්තියක් පවතින්නේ. ඒ වගේම තමයි දරුඵල පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ධනු ලග්නිමියන්ට තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාර්ථක කරගන්නත් උදා වෙච්ච ග්‍රහසිත්තම ඉතාමත් වැදගත්. උභේචාරී නැමැති මහා බලගතු යෝගිකුත් එදී තිබීම නිසාවෙන් අද දවසේ ධනු ලග්නිමියන් කරන කියන කටයුතු වල විපුල ඵල නෙලා ගැනීමේ හැකියාව පවතින්නේ. දේශයෙන් ජාතියෙන් ආගමෙන් පිටස්තරයි සමක ලබන ගනුදෙනු ව්‍යාපාරාදී කටයුතු අති සාර්ථකන්දමෙන් නිම කර ගැනීමේ ඉඩකඩක් තිබෙනවා. පොළොවෙන් ලැබෙන සම්පත්තින් වලට ධනු ලග්නිමියන්ට ඉතාම ශුභයි. ඒ ආශ්‍රිතව කටයුතු කරද්දී අද දවසේ උපරිම ප්‍රයෝජන ළඟා කරගන්න ධනු ලග්නයේ උපන් ඔබ අමතක කරන්න එපා. හිස ආශ්‍රිත උෂ්ණාධික තත්වයන් බහුල කිරීමේ ඉඩකඩ තිබෙන නිසා අවේලාවේ ස්නානය කිරීමවලදී කල්පනාකාරී වුණොත් ධනු ලග්නයේ උපන් ඔබට අති සාර්ථක දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. දහවන රාශිය වූ මකර ලග්නය උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු ලග්නෙන් 12 වැන්න වූ වෑස්ථානගතව ගමන් කරන්නේ. එහි දිනේට නැකත හිමි බුධගේ ජමන සිද්ධ වෙනවා. එනිසා විශේෂයෙන්ම අද දවසේ මකර ලග්නය උපන් ඔබට කරන කියන කටයුතුවලදී බුද්ධියට වඩා හැඟීම් ආදිර මුල්දැනන ස්වභාවයන් තමයි ගෙන දීලා තිබෙන්නේ. දුර දක්නා නුවණින් යුතුව කරනු ලබන කටයුතු හීන වෙලා දුරදිග නොසිතා කරනු ලබන කටයුතු තමයි ප්‍රබල වෙන්නේ. ඒ නිසා තමා සමීපතේ සිටින අය දුරස් වීම වගේම නිහඬ සතුරු කරදර බාධා ගෙන දෙන්න පුළුවන්. ඔබ ව්‍යාපාරාදී කටයුතු කරනු ලබන කෙනෙක් නම් සේවක සේවිකාදීන් සම්බන්ධව තීන්දුව తీරන ගනිද්දී දෙපාරක් නෙමෙයි ඊට වඩා වැඩි වාර ගණක් සිතා බැලීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ලග්නෙන් 10 වැන්නේ කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව අඟහරු පිහිටලා තිබෙන්නේ බ්‍රහස්පති සමග සංයෝග වෙලා. රැකී රක්ෂා කරනු ලබන කෙනෙක් නම් ඒ ආශ්‍රිත තිබුණා වූ කරදර බාධා වටපිටාව निराකරණය කරගන්න ප්‍රධානීන් අතර හොඳ හිත දිනා ගැනීමේ හැකියාව අද දවසේ මකර ලග්න හිමියන් නොවඩුව ලැබෙන දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. මුත්‍රාශ්‍රිත රෝග පීඩාවට ලක්වීමේ ඉඩකඩ තිබෙන නිසා එවැනි සුළු අසනීප තත්වයකදී පවා මකර ලග්න
ලක්ෂණය උපන්න ඔබ ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ලා නිල් පැහැති වර්ණයෙන් සැරසිලා අද දවසේ කටයුතු දියත්චරන් වාසනාවන්ත දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. කොළොස්සන රාශිය වූ කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු. එකී සෙනසුරු ලග්නෙන් 11 වැනි අයස්ථානගතව ගමන් කරන්නේ දිනයට හිමි නැකත හිමි බුද සමග සංයෝග වෙලා. ඒ නිසා විශේෂයෙන්ම අද දවසේ කුම්භ ලග්න හිමියන්ගේ අරමුණු බලාපොරොත්තු අභිමතාර්ථයන් සාර්ථක කරගන්න පුළුවන් ග්‍රහ වටපිටාවක් තමයි නිර්මාණය වෙලා පවතින්නේ. ලග්නෙන් 11 වැනි අයස්ථානගතව ලග්නාධිපති සමග දිනයට අධිපති නැකත හිමි ග්‍රහයාගේ ගමන නිසාවෙන් බොහෝ විට කරන කියන කටයුතු වගේම අලුතින් කරන්න බලාපොරොත්තු වෙන කටයුතුලත් අති සාර්ථකත්වය ගෙන දෙනවා. ලග්නෙන් 12 වැනි අයස්ථානගතව කේතුගේ ගමන නිසාවෙන් විශේෂයෙන්ම කුම්භ ලග්නයේ උපන් ඔබ පිටස්තර ස්ථානවලින් ආහාර පාන ගනිද්දී ඉතාමත් කල්පනාකාරී වන්න ගුප්ත දෝෂ පීඩා ඇතිවීමේ ඉඩකඩ අද දවසේ ඉතාමත් ඉහළ මට්ටමක පවතින නිසා. ඒ වගේම තමයි යෝගකාරක සිකුරු ලග්නෙන් 10 වැනි රැකියා ස්ථානගතව ගමන් කරන්නේ. රැකී රක්ෂාසිත පසුගිය කාලයේ පුරාවටම තිබුණා වූ අර්බුදකාරී වටපිටාව निराකරණය කරගන්න උදා වෙච්ච අද දවසේ තිබෙනා වූ ග්‍රහසිත ඉතාමත් වැදගත්. කාන්තා පාර්ශ්වයන්ගෙන් ලැබෙනා උදව් උපකාර නොවැඩුවම ලැබීම නිසාවෙන් අනාගත දියුණුව වෙනුවෙන් ගනු ලබන උත්සාහයන්ට අනාගත දියුණුව වෙනුවෙන් කරනු ලබන සැලසුම් වලට අති සාර්ථක මඟ පෙන්වීමක් ළඟා කරගන්න පුළුවන්. පිටකොන්දාසිත ආබාධතා ඇතිවීමේ ඉඩකඩ වාත වේදනා ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. හැකියාව තිබෙනා ලානිල් පැහැති වර්ණයෙන් සැරසිලා අද දවසේ කටයුතු දියත් කරන් ශුභම ශුභ දවසක් බවට කුම්භ ලග්නය උපන් ඔබට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නෙන් 11 වැනි අයස්ථානගතව ගමන් කරන්නේ යෝගකාරක අඟහරු සමග සංයෝග වෙලා. අඟහරු 11 වැනි ගමන් කරනවා කියන්නේ ප්‍රබල ධන යෝගයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මීන ලග්න හිමියන්ට පොළොවෙන් ලැබෙන සම්පත්තීන් වලට ඉතාමත් සුබයි. ඔබ මණික් ආශ්‍රිත කර්මාන්තයක නිරත වෙන කෙනෙක් නම් කෘෂිකර්මාන්ත ආශ්‍රිත කර්මාන්තයක නිරත වෙන කෙනෙක් නම් අද දවසේ ඔබගේ ලාභ ප්‍රයෝජන ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්. දිනේට අධිපති නැකත හිමි බුද සෙනසුරු සමග සංයෝග වල ලග්නෙන් 10 වැනි ගමන් කරන්නේ රැකී රක්ෂා පිළිබඳ අර්බුදකාරී වටපිටාවක සිටි මීන ලග්න හිමියන්ට අන්නේ තත්වයන් निराකරණය කරගන්න උදා වෙච්ච අද දවසේ තිබෙනා ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. ඔබගේ දැනුම හැකියා දක්ෂතාවයන්ට සරිලන ආකාරයේ රැකියාවක් සොයමින් සිටියනම් අද දවසේ Tamante ලාභ ප්‍රයෝජන අත්කර ගැනීමේ ඉඩකඩත් නොවැඩුවම එදී තිබෙන්නේ. මව් පාර්ශවීය අසනීප තත්වයන් වෙනුවෙන් සවස් භාගයේ වන විට වෙහෙසකර ගමන් බිමන් බහුල කරන්න පුළුවන්. බොහෝ විට නිසි වේලාවට ආහාර පාන නොගැනීම නිසාවෙන් උදරාගත උෂ්ණාධික රෝග පීඩා වගේම ශාරීරික අප්‍රාණිකත්වයන් ගෙනදීමේ ඉඩකඩ පවතින නිසා නිසි වේලාවට වගේම පාලනයෙන් යුතුව ආහාර පාන ගත්තොත් මීන ලග්න හිමියන්ට උදා වෙච්ච අද දවස ඉතාමත් සාර්ථකයි. හැකියාවක් තිබෙනා උදෑසනම ජලජ ජීවීන්ට ආහාර ස්වල්පයක් දන් දීලා දවසේ කටයුතු දියත් කරන් ශුභම ශුභ දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. රාශි 12ම තිබෙනා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබගේ කටයුතු වල සාර්ථකත්වයේ පහසුවෙම ළඟා කර ගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ප්‍රාර්ථනා කරන අයුරින් ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.